මේ අවුරුද්ද එඩිෂන් ප්‍රොමෝට් කරන ගොඩක් ආඩම්බරයි. මේ අවුරුද්ද එඩිෂන් ප්‍රොමෝට් කරලා දීපු ගිය අවුරුද්ද ලාස්ට් ඉයර්ස්ලාට ගොඩක් ස්තුතියි වෙනවා. මේ අවුරුද්දේ ලොකු දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගිය අවුරුද්දේ ලාස්ට් ඉයර් ප්ලේස්ලා 10ක් ටීම් එකෙන් නික්ම ගියා. ඒ 10 පුරවන්න මේ අවුරුද්දේ ලාස්ට් ඉයර් ප්ලේස්ලා 5 දෙනෙකුත් අන්ඩර් 18 ප්ලේස්ලා 4 දෙනෙකුත් ලාස්ට් ඉයර් මේ අන්ඩර් 16 ප්ලේ එකනුත් ටීම් එකට ඇතුළත් වෙලා තියෙනවා. ලොකු විශ්වාසයක් තියෙනවා මේ හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා. අපේ බලාපොරොත්තු එඩිෂන් රැඳී සිටීමයි. ඇත්ත වශයෙන්ම කෝස්ට ගොඩක් ඉස්තුන දෙන කෝස් කේ තමයි මුලින්ම බලාපොරොත්තු වෙ එඩිෂන් රැඳී සිටීමට කෝස් තමයි පිටිපස්සෙන් ඉඳලා අඩි දාලම් සකසා දීලා එඩිෂන් එන්න බලා අපිව මග පෑදුවේ. ඒ වගේම ඕල් බොයිස්ලාට ගොඩක් ඉස්තුන දෙන ඕල් බොයිස්ලා පිටිපස්සෙන් ඉඳලා ගොඩක් උදව් කරා. ඒ වගේම අපේ ට්‍රේනර්ලා ගොඩක් ඉස්තුන දෙන අපිත් එක්ක සිටීම ගැන ප්‍රින්සිපල්ලා ටීචර්ස්ලා ගොඩක් උදව් කරනවා. ඔක්කොන්ටම ගොඩක් ඉස්තුන දෙනවා. ඇත්තරම අපේ අදිස්ථාන තමයි එඩිෂන් රැඳී සිටීම. අපි ඒ වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරලා තියෙනවා මේ අවුරුද්දේ. Team me got a fit. Honda they are doing well. Looks like they are coming with a clear ploy. That's a good lineout taken, and this time they are not trying to show as a fly half. Trying to opt to tap and run. Let's see this ploy. Brilliant work. Equally well defense. Space number one sets up nicely. Picks and run. There goes the second place, moving inch by inch. Ball comes loose, but almost on the try line as he scored. Looks like he has. දෙදස් නමෙන් පස්සේ තමයි මේ කණ්ඩායම එඩිෂන් වලට ප්‍රොමෝට් වෙලා තියෙන්නේ. මම හිතනවා කණ්ඩායමේ තනක පහක් ඉදිරියේදී අපිට පැවැත්වීමට තියෙනවා. මම හිතනවා අපේ ක්‍රීඩකයෝ දැන්ට සැලැස්මක් කරන වුණු කටයුතු කරනවා. ඒ හින්දා ඉදිරි තරඟ හොඳ තරඟ වලියක් බලා ගන්න පුළුවන්. අපිට සැහැන් හොඳ තරඟ තමයි පැවැත්වෙන්නේ. ඔක්කොම ඉස්කෝල මීට ඉස්සෙල්ලා අවුරුදු 6ක් 7ක් කණ්ඩායම් ඒ කණ්ඩායමේ ක්‍රීඩා කරපු කණ්ඩායම් ඉන්නේ. ඉතින් අපි උපරිම අපිට පුළුවන් විදියට අපේ ක්‍රීඩකයෝ මං හිතනවා හොඳ තරඟ වලියකට මුහුණ දෙයි කියලා. මගේ නම් බලාපොරොත්තුව සහ කණ්ඩායමේ බලාපොරොත්තුව අපි කොහොම හරි මේ අවුරුද්ද ඒ කියන්නේ 2017 වර්ෂයේ කණ්ඩායම ඒ ඩිවිෂන් රැඳී සිටීම තමයි අපේ එකම අරමුණ. මම හිතනවා ඒකට තරඟ දෙකක් අපි දිනන්න ඕනේ. අපි දැන් අපි සැලැස්මක් තියෙනවා ඒ තරඟ දින දෙක දිනන්නේ කොහමද, අපි කොයි විදිහටද ඒ තරඟ දෙකට මුහුණ දෙන්නේ කියලා. ඇත්තම පාසලෙන් අලුත් විදුහල්පති කෙනෙක් අපිට පැමිණලා දෙනවා. විදුහල්පතිතුමා අපේ පිටිපස්සෙ ඉන්න හැමදෙස්සෙම, ඒ වගේ අපේ පීඕජි, අපේ මාස් ඉන්චාර්ජ්, ඒ වගේ අපේ ඕල් බොයිස්ලා, විශේෂයෙන්ම ජූනියර් ඕල් බොයිස්ලා ටික මේ කණ්ඩායමත් එක්ක හැමදෙස්සෙම ඉන්නවා. ඒගොල්ලන් තමයි මේ හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ. ඒගොල්ලන්ට පුළුවන් ප්‍රමාණයෙන් ඒගොල්ලන් අපිට උදව් කරනවා. මට කී ප්ලේස්ලා හැටියට ක්‍රීඩා කරනවා කණ්ඩායමේ නායක ප්‍රිමේස් ෆෙනාන්ඩු, ඒ වගේම අසෙන් සෙකන්ඩ් රෝ ප්ලේ කෙනෙක් ඉන්නවා. අවුරු එන අවුරුදෙ ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකෙක් නලින් කියලා ක්‍රීඩකෙක් ඉන්නවා ෆුල් බැක්. ඒ වගේම මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මගේ හොඳම ක්‍රීඩක දෙදෙනෙක් ක්‍රීඩා කරන්න බැරි වෙලා තියෙනවා. එක්කෙනෙක් උපනායකයා තිසර, ඒ වගේම සියෝන් ෆෙනාන්ඩු කියලා එයාත් කකුල මෙ වුණා සෙන් ජෝසප් මැච් එකේදී. ඒ දෙන්නගේ අඩුවත් එක්ක තමයි මේ ඉදිරියට යන්නේ අපි.